අපි කවුරුත් දන්නවා නොවැම්බර් මාසේ 14 වෙනිදා තමයි මහා ශ්‍රම දාණය පැවැත්වෙන්නේ නේද ඒ කියන්නේ මේ රටේ ජනතාවට දීර්ඝ කාලයක් තිස්සේ වමනාවක් තිබුණා මේ කැත පිළිණු උණු අප්‍රසන්න පාර්ලිමේන්තු වෙනුවට පිරිසිදු පාර්ලිමේන්තුවක් අපේ ජනාධිපතිවරයා ජයග්‍රහණය කළාට පසුව ඉතා කෙටි දවසකින් අපි පාර්ලිමේන්තු විසිරුව හැරලා නොවැම්බර් මාසේ 14 වෙනිදාට අන්න පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ කාර්යභාරය මේ රටේ ජනතාව අතට අපි දීලා තියෙනවා හැබැයි ජනතාව නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තු පිරිසිදු කරන්න කලින් සමහර අය ස්වේච්ඡාවෙන්ම පිරිසිදු වෙනවා එහෙම නේද විශේෂයෙන්ම හම්බන්තොට අවුරුදු 88කට පස්සේ පොඩි කාලයක් නෙවෙයි හොඳයි අවුරුදු 88කට පස්සේ नमने चंद पत्रिका दन हरियट मेत गणंगण बेरुना निकंगी होयला बलपोहम दिनवा हेटकट वेडि पिरीसा स्वेच्छावे पिरीसुदेला तीन बाब इतुकार्य इतुकार्य नवंबर मसे दाहतर विद मेरटे जनता अकुरट इटुकर्ण बवट අපට විශ්වාසයක් තිබෙනවා. ඒ මොකද අපි ජනාධිපතිවරණේ ලබාගත් ජයග්‍රහණය ස්ථාවර ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරන්න නම් නොවැම්බර් මාසේ 14 වෙනිදා ශක්තිමත් බලවත් පාර්ලිමේන්තුවක් ජාතික ජනබලවේගය විසින් ලබාගත යුතුයි. මොකද හම්බන්තොට තත්ත්වය मुख तत्व हरी पेहदिली हेमदाम तपिट बोहो जयग्रहण गेनदुन्न मे हम्बंत दिश्रिक अपि असीरुतम अवस्थावल अपे देशपालने कोडी आत्महर इदिट अरगणे अन्न विशाल दायकत्व दुन्ने मे हम्बंत जनता එනිස අපි විශ්වාස කරනවා මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ නම් සැකයකින් තොරව ශක්තිමත්ම බලයක් නොවැම්බර් මාසේ 14 වෙනිදා ජාතික ජන බලවේගයට ආරම්භ දෙන්නේ. හරි පැහැදිලි. අපිට එකින් එක ක්‍රමානුකූලව පියවරෙන් පියවර එහෙත් ස්ථාවරව සහ ශක්තිමත්ව मेरा टापि साहतिक वशीन जयग्रहणे संधा मेहवन मत दिया एक पैत की टापि कलबल करोन वेला तिबिनवा अपि कलबल विनी ने मत दिया अपेरट फल मुकुटम अवश्य नव देशपालन संस्कृति या अवश्य ඒ නව දේශපාලන සංස්කෘතිය නිර්මාණය කිරීමේදී ප්‍රධානම කැපවීම තිබෙන්නේ අපිට දේශපාලකයන් හැටියට ආණ්ඩුවේ නායකින් හැටියට අපිට යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා අපේ කැපවීම අපි පෙන්වන්න ඕන ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව අපි මේ රටේ ජනතාවට ඔප්පු කරලා දීලා තිබෙනවා දේශපාලන කියන්නේ කුමක්ද जयग्रहणे समरण कुहमत अप स्तुतिवंतव जातक जनबल वेगे अभी लबादिन नायकत्वट अनुरूपी विमि नोब ये जयग्रहणी ताम सामकामीव रतिन्यापत्तुकरणि नेतुव अनेकाट किसुदु हिंसाव पीडावा गिनदिन्नि नेतुव जयग्रहणे समरण आकार्य
මේ රටේ ජනතාවට අපි ඔප්පු කරලා තියෙනවා ඒ විතරක් නෙවෙයි දැන් මැතිවරණ ව්‍යාපාරය දියත් වෙලා තිබෙනවා විනදා මහචන්ද කියන්නේ කොහොමද එකිනෙකාට එරෙහිව ප්‍රහාර එල්ල කරන කාර්යාල ගිනි තබන නේද ගැටුම් ඇති වෙන සමහර විට බයෙන් ඡන්ද කරන්න වෙන තත්ත්වයක් ඇති වෙලා තිබුණා විශේෂයෙන්ම මේ හම්බන්තොට හැබැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අද මැතිවරණ ව්‍යාපාරයක් මැතිවරණ කාලයක් ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව කොහොමද ගෙන යන්නේ කියලා මේ රටේ ජනතාවට අලුත් අත්දැකීමක් අපි අරන් දීලා තිබෙනවා අද සාමාන්‍ය කාර්යයන් සියල්ල ඒ විදිහටම සිද්ධ වෙනවා ඡන්දයක් තියෙනවද නැද්ද කියන තරමේ නේද හොයා ගන්න බැරි තරමට සාමකාමීත්ව අපි ඇති කරලා තිබෙනවා අපිට ඕන හැම රටක් මේ දේශපාලන සංස්කෘතියේ අතිශය ප්‍රීමට භාජන වුණු රාජ්‍යයක් අපි යලි ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමීත්වයේ හැම කෙනාගේම අදහස් වලට ගරු කිරීම ඒ අදහස් වල නිදහසේ ප්‍රකාශපත් කරන්න තියෙන අයිතිය ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට වැඩ කරන්න තියෙන අයිතිය අද ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළමු වතාවට මේ රට ස්ථාපිත කරලා තිබෙනවා විනස්කම් ඒ විතරක් නෙවෙයි මම හිතන්නේ දැන් පවතින අපේ ආණ්ඩුව ගත්තොත් ලෝක වාර්තාව සහිත ආණ්ඩුව ජනාධිපතිවරයා යමතිවරු දෙන්නයි පොඩි ආණ්ඩුව හැබැයි රටේ එදිනදා කාර්යයන් කිසිවක් විඳ වැටෙන ඉඩ නොදී අනාගත සැලසුම් ඒ සඳහා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙන පදනම් සකස් කරමින් අපි ස්ථාවරව වැඩ කරමින් තිබෙනවා අපි පෙන්눔 කරලා තිබෙනවා ශක්තිමත් ධෛර්යවන්ත විශ්වාසවන්ත මිනිසුන්ට කරන්න බැරි දෙයක් නොමැති බව අපි ඔප්පු කරලා තිබෙනවා ඒ වගේම රාජ්‍ය වියදම් නාස්ති කිරීම අපි අපේ භාවිතාව නාස්ති කිරීම නතර කිරීම අපි අපේ භාවිතාවෙන් තහවුරු කරලා තිබෙනවා ඒවා සාමාන්‍ය දේශපාලන නෙවෙයි මේ රටේ ජනතාව කවදාවත් අත් නොවිඳපු දේශපාලන සංස්කෘතියක් අපි පියවරෙන් පියවර ස්ථාපිත කරලා තිබෙනවා ජයග්‍රහණ සමරන්නේ කොහොමද මැතිවරණ ව්‍යාපාර දියත් කරන්නේ කොහොමද ආණ්ඩුවක් කරන්නේ කොහොමද ජනාධිපතිවරයා මැතිවරු රාජ්‍ය යාන්ත්‍රණේ නාස්ති නතර කරන්නේ කොහොමද මේ සියල්ල අපි ඔප්පු කරමින් තිබෙනවා එනිසා මම හිතනවා අපි මැතිවරණ ව්‍යාපාරද කිව්වා වගේම ශ්‍රී ලංකාව යලි පුනරුද යුගයක් කරා අපි කැඳවමින් තිබෙනවා මෙහෙමමින් තිබෙනවා ඊළඟ අපි හමුවේ තිබෙන බැරෑරුම් අභියෝගය තමයි අපි ආණ්ඩුව බාරගත් වහාම ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය කිරීම මොකද ඔබට මතක ඇති ජනාධිපතිවරණ වේදිකාවේ තිබුණු කතා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරොත් ගෑස් සිලින්ඩරේ පුපුරනවා මතකද ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරොත් ඩොලරය 400ට යනවා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කළොත් ගෑස් හිගයක් නිර්මාණය වෙනවා තෙල් හිගයක් නිර්මාණය වෙනවා ජාතන සබත්තා නැතුව ආර්ථික විශාල කඩාවැටීමකට භාජන වෙනවා කියලා අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් අපට චෝදනා ඉල්ල කරා හැබැයි අපි මොකද කළේ ආරම්භක වශයෙන් අපේ ප්‍රබලතම අභියෝගය බවට පත් වෙලා තිබුණේ ආර්ථික ස්ථාවරත්වය නිර්මාණ කිරීම අපි ඉතා කෙටි දවසක් ඇතුළත කොටස් වෙළඳ පොළත් එක්ක සම්බන්ධ වී තිබෙන ආයෝජකයන්ට අපි විශ්වාසය තහවුරු කරා අපේ රටේ කර්මාන්තය ව්‍යාපාරයේ යෙදෙන කර්මාන්තකරුවන්ට ව්‍යාපාරිකයන්ට අපි ආර්ථිකය පිළිබඳ විශ්වාසවන්තභාවය තහවුරු කරා අපි
ජාත්‍යන්තර සංවිධානත් එක්ක ඉතා හොඳින් රටට හිතකර වෙන පරිදි ගනුදෙනු කරමින් අපි රට පිළිබඳ විශ්වාසවන්ත ආර්ථිකයක් නිර්මාණය කළා. දැන් මොකද වෙලා තිබෙන්නේ? දැන් අපි ආර්ථිකය පිළිබඳව ව්‍යාපාරිකයන් පිළිබඳව ව්‍යාපාරිකයන් ඒ පිළිබඳව ජනතාවට ආයෝජකයන්ට ජාත්‍යන්තර ප්‍රජාවන්ට යම් සැකයක් තිබුණා නම් අපේ ආර්ථිකය පිළිබඳව අපි ඒ සැකය මුළුමනින්ම තුරන් කරලා යලි ස්ථාවර ආර්ථිකයට අවශ්‍ය වෙන පදනම් සකස් කරලා අවසන් ආණ්ඩුව කරන්න හිමයි. එනිසා අපි මේ වන විටත් රුපියල් 15000ට හෙක්ටයාරක් සඳහා තිබුණු පෝර සානාධාරය රුපියල් 25000 දක්වා වැඩි කරා මේ මාසෙ ඉඳන් ලබා දෙන්න අපි කටයුතු කරනවා. විශ්‍රාමිකයන් සඳහා ගෙවන දීමනාව මේ ඔක්තෝබර් මාසෙ ඉඳන් රුපියල් 3000කින් වැඩි කරන්න අපි කටයුතු කරා. මේ ඔක්තෝබර් මාසෙ සෑම විශ්‍රාමිකයෙකුටම අතිරේක වශයෙන් රුපියල් 3000ක් ලැබෙනවා. අපි දෙසැම්බර් මාසේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි මාර්තු වෙනකොට අපි අයවැය ලේඛන ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ අයවැය ලේඛනයේ රාජ්‍ය සේවකයන් වැටුප් වැඩිවීම පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ අයවැය ලේඛනයේ පාසල් දරුවන්ට ලබා දී යුතු දීමනාවක් පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. අපට සාහිතක වශයෙන් කියනනම් ඒ අයවැය ලේඛනයේදී දිළිඳු ජනතාවට ආබාධිත ලක් වූ පුරවැසියන්ට ලබා දෙන දීමනාව අපි සාහිතක වශයෙන් එළඹෙන අයවැය ලේඛනයෙන් වැඩි කරනවා. ඒ වගේම අලුතෙන් රැකී ආරක්ෂා උත්පාදනය වීමට අවශ්‍ය වෙන ආර්ථික පදනම නිර්මාණය කරනවා. අපේ අපේක්ෂාව ලෝකයේ රට ඇතුළත් විවිධ නිකන් සංචාරක ව්‍යාපාරට අහිතකර බලපෑමක් ඇති නොවන සිදුවීමක් ඇති නොවුනොත් ලංකාවේ වැඩිම සංචාරකයන් වෙන වසර බවට 2025 වසර පත් කරනවා. ග්‍රාපි ඔබට කිව්වා ක්‍රමානුකූලව අපේ රටේ ආර්ථිකය ස්ථාවර කරන තෙක් සාමාන්‍ය පුරවැසියන් බලා ගැනීම අපේ වගකීමක්. ඒ අපේ වගකීම අපි ඉටු කරනවා. ඒ වගේම හැම වෙලාවම සහනාධාර මත හැම වෙලාවම දීමනාවන් මත ජීවත් වෙන ජනතාවක් වෙනුවට ඔවුන්ට ආර්ථික හැකියාවක් නිර්මාණය කරන පදනමක් අපි හදනවා. ඒ අපි අයවැය ලේඛනයේ සිට ක්‍රමානුකූලව දියත් කරන්න සලසුම් කරලා තිබෙනවා. හරිද? ඒ විතරක් නෙවෙයි. අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ පරිවර්තන අපි පෞද්ගලිකව සාකච්ඡා කරා. විශාල පරිවර්තනයක් අපි ඇති කරනවා. හැම දරුවෙක්ම පාසලෙන් එළියට එන්න ඕන දැනුම මත හෝ වෘත්තිමය පුහුණුව මත අධ්‍යක්ෂින් සහිත අධ්‍යාපන සහිත දරුවෙක් බවට පත් කරනවා. රට ගොඩනගනවා. ඒ විතරක් නෙවෙයි. සමහර අය දැන් නිකන් කියන හොරු ඇල්ලුවද? හැබැයි මම එකක් කියන්නම්, අල්ලනකොට කෙන්දිරි ගන්න නම් එපා. අද කියලා යනවා. ෆයිල් 400 ගණනක් තිබෙනවා. සියල්ල වසා දමා තිබෙන්නේ. අපි අද පරීක්ෂාවට භාජනය කරා. සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තුව හිර වෙලා තිබෙනවා. සමහර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිර වෙලා තිබෙනවා. සමහර ඒවා අල්ලස්සෝ දූෂණ කොමිස් සභාවතුල හිර වී තිබෙනවා. සමහර ඒවා පැමිණිල්ලකට පමණක් සීමා වී තිබෙනවා. අපි අදාළ ආයතන වෙත උපදෙස් ලබා දී තිබෙනවා. සියල්ල යලි විවෘත කරන්න ක්‍රමානුකූලව නඩු පැවරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ දියත් කරනවා. අපිට කිසිවක් ප්‍රදර්ශනාත්මක වැඩබවට පත් වෙන්නේ නැහැ. 2015 මුළුමනින්ම වංචනිකයන් දූෂිතයන්ට එරෙහිව පරීක්ෂණ
പ്രദർശനാത്മക ഇടപാട് പരിവർത്തനമുണ്ട് അല്ലാസ് കുമ്മസുമുണ്ട് ഫൈലറങ്ങനെയാണ് വോയിസ് കട്ട് കത്തിനും വലിയട്ടേനും ജാതക ജനബലവീമനിവി ഇത്താമ സലസും സഹഗതവ് സേമ ദത്യാത്മ നിസി പരിധി എക്കുത്തു കറകണിമീൻ നിസി പരിധി അധികരണീതി ദണ്ഡുവൻ ലബാദിയ ഹക്കി പരിധി നടുവ ഗുണകിരീമ സന്ത ആവാശ്യന ഉപദേശ അപ്പി ലബാദി ലത്തി കലബല വേണ്ട കൗരുവ മേരാട്ടെ ജനതാവകി ഏ പി ബന്ധവ അപേക്ഷാവ തിബുണ ബലാപുരുത്വ തിബുണ അന്യ വഞ്ചനക്കന്ത ദൂഷിത അന്ത ദണ്ഡുവൻ ദീമേ അപേക്ഷാവ സ ബലാപുരുത്വ ഇട്ടു കരണ ആണ്ടുവ തമായി ജാതിക ജനബലവികി ആണ്ടുവ എവിതരക്നവി സമഹര അപേ രട്ട അഹിതകര ഗിവിസുമ അസംകല തിബിനോ അപ്പി ഏ ഗിവിസുമ ല അനിത് പാർശ്വണ്ട ദനും ദീതി ബിനവ അപ്പി മേ ഗിവിസുമ യലി സമാലോചന കരണ്ട അവശ്യ ബവ ഹബൈ അന്നമ കാര്യം കരണ്ണ നം ജാതിക ജനബലവേഗി ആണ്ടുവട്ട് ശക്തിമത് ജനവരമത് തിബിന ബവ സീലുവേട്ട അപ്പി ഏത്തു ഗന്നി വീതു ഗ്യൂസും യലി സമാലോചന കൊട്ട് റട്ടട ഹിതകര പരിധി എ വ്യാപൃതി വിനസ്കരി മസന്ത അപ്പി കിസിസേത്മ പശുബട്ട വിന്നിനെ അപ്പിട്ട ഹെമ എമ സാകച്ചാവല് എമ ഗ്യൂസും മുല എ ബദീമലിൻ യലി സംശോധന കരി മസന്ത അവസ്ഥ ലഭിന്നി മുന്നത്തരം പ്രമാണിക്കിൻ ജനതാവ് ഏ സന്ത ജനവര മധ്യന വധക്കിന് സാധുക്കെ മത ലബാദീയത്തി അപ്പി ജാത്യന്തര മൂല്യ അറമുതൽ ഹമ്പൂണു വിലാവിധി അപ്പി ഉണ്ടിത്താ പെഹദിലോ കിവ ജാതിക ജനബലവേഗിരി തിന്ന ജനവർമേ സ്വഭാവേ മത്ത് അപ്പിടെ സമാഹാര ദേവാൽ പിലിപത തീന്നു തീർന്ന ഗണ്ണവീ കിയ ദ ജനവർമത്തമായി അപ്പിട്ട് അപ്പ പിടിപസ്തിന ബലയ അപ്പി പിടസ് തിന്ന ഹയ്യ എനിസാ മേ വിനസ്കം സിയല്ല കരന്ന എലബിന നവംബർ മാസ 14 വിനിദാ ശക്തിമത് ജനവർമത് ജാതിക ജനബലവേഗി ആണ്ടുവട്ട് ലബാദിന കമുനാസല കട്ടിത്തു കരണം സമാരായ ഹീന ദക്കിനോ അപ്പി ആയിട്ട് സീന ദക്കിമേ ഐതിയട്ട ബാധ കരണിനെ സീന ദക്കിന്ന പുളുവ എബദ വാസി ബസ് ദോടോണവ മാസ തുണായി ഹായായി വേട്ടി പൗ മതത്യാകരണം ජාතික ජනබලවේගය මේ ආරම්භ කරපු ගමන මේ රට ගොඩනගලා මේ රටේ ජනතාවට හොඳ ජීවිතයක් උරුම කිරීමකින් තොරව නතර කරන්න බැරි බව හැම දෙනාම තේරුම් ගන්න ඕන කම තිබෙනවා. ඒ හැම නතර කරන්න බෑ. හරිද? මේක සහතික වශයෙන් මේ කඩාවැටී තිබෙන රාජ්‍ය අපි ගොඩනගනවා. සහතික වශයෙන් මේ රටේ දුප්පත් පාවී ගිලිටිනේට හිර වෙලා තිබෙන ජනතාව එම දුප්පත්භාවයෙන් අපි මුදව ගන්නවා අපි ආරම්භකයක් වශයෙන් ඔබ දන්නවා අපි දීවර ජනතාව සඳහා ඉන්ධන සානාධාරය ලබා දෙන කටයුතු කරලා තිබෙනවා කොම කරමු ආර්ථිකය නංවන්න ජනතාවට සහාය දෙන්න වංචා දූෂණ අවම කරන්න විතරක් නෙවෙයි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අපි නිර්මාණය කරනවා අපි එළබෙන වසර පහ ඇතුළත ද වැදගත් පරිවර්තනයක් අපේ රට අපි ගිනනවා ලංකාවේ මේ වෙලාවේ එම ශේස්ත්‍රයේ බිහි වී තිබෙන ප්‍රබලතම විද්වතා අධ්‍යක්ෂින් තියෙන කෙනා එයා තමන්ගේ රැකියාව සියල්ල අත්හැරලා ස්වේච්ඡාවෙන් අපේ රටේ සමස්තය ඩිජිටල් කරන්නේ කිරීමේ ව්‍යාපෘතියට නායකත්වය ලබා දෙන්න තව සතිය අධ්‍යයකින් ආරම්භ කරමු අපි අපේ ආණ්ඩුවේ පළමු කාලේ නිමා වෙන්න පෙර අපේ රට සියලු පුරවැසියන් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා ගන්න රජය වෙත තමන්ගේ කාර්ය පහසුවෙන් ඉටු කර ගන්න බදු ගෙවන්නේ කොහොමද බදු එකතු කරන්නේ කොහොමද ආධාරයක් ලැබෙන්නේ කොහොමද නේද පාසල් දරුවට යම් ආධාරයක් ලබා දෙන්නේ කොහොමද මේ සියල්ල
තාක්ෂණය හරහා කිරීම සඳහා අවශ්‍ය වෙන පසුබිම අපි මේ පළමු ආණ්ඩු කාලය තුළ ස්ථාපිත කරන අපේ රටේ නව යුගයකට නව තලයකට අපේ රට අවතීර්ණ කරනවා ෆයිල් ගොඩ ගන්න රාජ්‍ය සේවයක් වෙනුවට ජනතාව රස්තිය දුන රාජ්‍ය සේවයක් වෙනුවට ගෙදර ඉඳන් රාජ්‍යෙන් තමන්ගේ කාර්ය කරගන්න පුළුවන් තත්ත්වයක් ඉතාමත් පහසුවෙන් කාර්යක්ෂමව රජ විසින් තමන්ට ලබාගත් සේවාවන් ලබාගත් යුතු තත්ත්වයක් පොලිමින් නැතුව පෝරසාන ආධාරය ගන්න පොලිමින් නැතුව අස්වන අස්වසුම ගන්න පොලිමින් නැතුව තමගේ දරුවන්ට අවශ්‍ය මෙවලන් ටික මිලදී ගන්න මේ සියල්ල ඊටම ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් බවටත් රාජ්‍ය සේවාවක් බවටත් ශ්‍රී ලංකාව පරිවර්තනය කරනවා නූතන සියවසට ගැලපෙන ශ්‍රී ලංකාව මේ අවුරුදු පහ ඇතුළත ජාතික ජනබල වේගය අඩු ගොඩනගනවා ඒකට අපි අලුත් අමාත්‍යංශය ගොඩනගනවා ඒ සඳහා තිබෙන විශාලම අත්දැකීම් සහිත කණ්ඩායම් ස්වේච්ඡාවෙන් මතක තියාගන්න සමහරයිගේ වැටුපගත හිතුවත් ඔබ පුදුම වෙයි මිලියන ගණන් වැටුප් ලබන අය ඒ ඔක්කොම අත්තරලා ස්වේච්ඡාවෙන් මේ රට ගොඩනැගීමේ මේ කාර්යභාරයට පණ පොවන්න සූදානම් ඉන්නේ ඒ කාර්ය අපට ඒ වගේම අපේ ශ්‍රී ලංකාව ක්ලීන් ශ්‍රී ලංකා පිරිසුදු ශ්‍රී ලංකාව බවට පරිවර්තනය කරන හැම පුරවැසියන්ගේම මනෝභාවය පරිසර පද්ධතිය ආදරය කරන පිරිසුදු භාවයේ තියෙන කැලි කසල තනින් තන නොදායන් දාන්නේ නැති පරිසර පද්ධතිය ආදරය කරන තමන්ගේ ගමේ තියෙන දියල දියල්ලා ආරක්ෂා කරගන්න තමන්ගේ ආර්ථිකයට විශාල හයියක් ගෙන දෙන වෙරළ තීරය ආරක්ෂා කරගන්න මන්සන්දි කඩපුල තම පිරිසිදුව කරන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අපි ආරම්භ කරලා ලංකාව ලෝකයේ පිරිසිදු භාවයේ සංකේතය බවට ශ්‍රී ලංකා පත් කරන මේ වසර කිහිපය ඇතුළත අපි හදලා තිබෙනවා ඒ සඳහා විශාල සැලසුම් ප්‍රමාණයක් අපි සකස් කරලා තිබෙනවා එනිසා අපි හිතනවා මේ අපි ආරම්භ කරන්න සූදානම් වෙලා තිබෙන්නේ මේ රටේ පරිවර්තනීය මේ යුගයකට තමයි මේ පය තබලා තිබෙන්නේ ඒතර සමහර අය කියන අපි ඒගොල්ලන්ගෙන් පරිගන්නවා කිසියෝගෙන් පරිගන්නයි කියක් නේ අප පරිගන්නේ නැහැ නමුත් මහජනයාගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන දේශපාලනයකට නම් අපි ඉඩ දෙන්නේ නැහැ හිටපු ජනාධිපතිතුමින් දෙදෙනෙකුට ලබා දීලා තිබෙන වාහන 16 බැගින් ඇම්බියුලන්ස් රථයක් ද ඇතුළත් හරිද ඇම්බියුලන්ස් රථ දෙකයි ජනාධිපතිතුරු දෙන්න ගාව හිටපු වාහන 16යි අපි කො ඔක්කොම ඉතා ඉක්මනින් බාර දෙන්න කිව්වා දැනට තියෙන චක්‍රයකන අනුව වාහන තුනක් හිමි ඒ වාහන තුන ලබා දෙනවා හැබැයි අපි දැන්ට කමිටුවක් පත් කළ තියෙන මේ චක්‍රලෝකින සංශෝධනය කරලා හිටපු ජනාධිපතිතුරු බලා ගන්න එක ආණ්ඩුව නතර කරනවා කවුරුවත් කෙඳිරි ගන්න එපා කවුරුවත් කලබල වෙන්න එපා කවරෝ කෙනෙකුට ආරක්ෂාව පිළිමන් තරජනයක් තියෙනවා නම් අපි ආරක්ෂාව ලබා දෙන්න හැබැයි ආරක්ෂාව කියන ලේබලයට මුවා වෙලා ආරක්ෂාව කියන ලේබලයට මුවා වෙලා ජනතාවගේ දීපල නාස්ති කරන්න කිසියෙකුට ඉඩ දෙන්නේ නැහැ ආසන්න මීටපු ජනාධිපතිවරයා අපිට ලියුමක් එවලා තිබෙනවා එතුමට අවශ්‍යයි කෝකියෝ 16 දෙනෙක් වාහන 163ක් සමාන ආරක්ෂාවට 163ක් වාහන 20 ගණනක් කුඩ 30ක් දෙන්න ඕනද දෙන්නේ දෙන්න මතක තියාගන්න මෙරටේ මහජනයාගේ ධනෙයි ඒ විදිහට නාස්තිකාර ජීවිත ගත කරලා ඒගොල්ලෝ දැන් ඒවා හිතන් ඉන්නවා අයිතියක් ලෙස
पावित्ति करला पावित्ति करला पावित्ति करला दें हितनवा एक आयतियाक कियला नेक आयतियाक नेवी एक हरिद एंबुलेंस गिदर तियां इन्न दिन्ने मतक तियागन्न बोरुवट निवेदन दांडिपा बोरुवट निवेदन दांडिपा ආරක්ෂාවට තර්ජනයක් කියලා නෑ මේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තිබින්නේ මේ තියෙන මහජනයාගේ දේපල තමන්ගේ අයිතියක් ලෙස නාස්ති කිරීම සඳහා තියෙන ප්‍රයත්නය නතර කිරීම සඳහා මේ රටේ ජනතාවගෙන් අපිට ජනවරමක් ලැබී තිබෙනවා ඒ ජනවරමට අනුව කටයුතු කිරීම තමයි ජාතික ජනබල වේගය ආණ්ඩුව කරන්නේ ඒක කරනවා විතරක් නෙවෙයි පහුගියදා අපි නිවේදනයක් නිකුත් කරා බලපත්‍ර දීලා තිබෙනවා විශාල ප්‍රමාණයක් පිස්තෝල සහ ආයුධ තියාගන්න අපි ඒ සියල්ල නැවත ලබා දෙන්න කිව්වා නැවත සමාලෝචන කළා ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් දෙනවා අපි දෙන්නා ඒ වෙන මොකවත් ඉසන වෙයි අපේ රටේ තන තන ඝාතනෙ සිද්ධ වෙන්න විශාල අවියෝජිත ප්‍රමාණයක් निकान संसार ने नो मैं रटे मन नन्नो किया नहीं दिया किया ना जोंस्टन पनां दुटा आयुधा हाया खाता दीला तीनो योशितट दीला तीनो एवंगार्ड टा आयुधा टट दीला तीनो आंडी आयुध तिया गन ये मकरण न पुलों द काट वर ये ओक्को म आपाहु आंडू टा बार दिनो ये वितरकने भी නීත්‍යානුකූල ආයුධ අපි ලබා දී දෙන ආයුධ නිවැරදි පරිදි සමාලෝචනය කරලා පසුව අපේ රටේ තිබෙන නීති විරෝධී ගිනි අවි අත්පත් කර ගැනීම සඳහා රාජ්‍ය මෙහෙයුම් අධ්‍යයත් කරන මතක තියාගන්න. මේ රටේ තන තන ඝාතනයන් සිදුවෙන තන තන අපරාධයන් සිදුවෙන යුගය අපි අවසන් කරන්න ඕන. ඒකට තමයි අපිට ජනවරම ලබා දීලා තිබෙන්නේ. ඒ සඳහා අවශ්‍ය වෙන පීවරත් අපි ගන්නවා. इलाक विशेष मगत तो गोल दान अपराटे मतपुड़ पीली बंद मतक दिया सलसुम कर मिंति बिना अपी मतपुड़ वलिन तुर श्रीलंका निर्माण के बग की बार हदन अपटे रही असार्थक अवलाद गान एतर गत्तु अवलाद्य गहन्नवत किनिक ने इन्नो देव एम ने हुदे हरिद बोरुवा की अन्नवत किनिक ने दे जनाधिपत चंद्रन टिका कीटी है हिट पोए गुडक ने दे हरिद एडे सम्मुखद वेला तिबिन मन नवत साहतिक करनो पियवर एम पियवर शक्तिमत्व मेरट जयग्रहण संदा मेवी मे वगकीम जातिक जनबल वेग अपि बार गन्न अपि मिगडे करनो අපි ඔබෙන් ඉල්ලන්නේ එක දෙයයි ඔබ ඒ සඳහා අපිට සහාය දෙන්න. ඒ වැඩ කරන්න ජනතාවගේ සහාය අවශ්‍යයි. මොකද කියන්නේ? මේක මගේ රට පමණක් නෙමෙයි ඔබේ රට. මේක අපේ දරුවන්ගේ අනාගතය පමණක් නෙමෙයි අපි සියලු දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නය. මේක විසඳන්න නම් මේ પરම්පරාවේ අපි ඒ සඳහා වැඩ කළ යුතුයි ඒ සඳහා මෙහෙවිය යුතුයි. අපේ પરම්පරාව අපි වැඩ කරමු. अपे परंपरा महंस्यम अपे परंपरा मेवेनवेन कैपवेमु अपे अनागत परंपरा वट हुंद श्रीलंका निर्माण कर गणगण्यपाणि देशपालन पक्षोल तिबिन कुडा कुडा केंद्रली इव दुकट कियन कथा दुख ने औरदु असु अटकट पसि चंदनाम लेकिन कैल अर नैनी दुख नद दुख टीन कथा हरिदापिस्तावर शक्ति मत मे पालन हरिद अवसान वसें कि मेने मेसंद अपिट शक्तिमत पार्लिमेंट अभी मे मन विट
අමාත්‍යංශ විද්‍යාත්මක හදලා තිබුණා දැනටනම් අපි 15යි තව දින කීපකින් තව අමාත්‍යංශයක් හදන්න බලාපොරොත්තු වෙනවා ඩිජිටල් ආර්ථික පිළිබඳ අමාත්‍යංශයක් ඒතර 16යි උපරිම අපි ඔබට කිව්වා එදත් අමාත්‍යංශ 25යි නොවැම්බර් මාසේ 14 වෙනිදාන් පස්සේ අපි උපරිම අමාත්‍යංශ 25කට අමාත්‍යංශ ප්‍රමාණය ස්ථාපිත කරනවා ඒකට අවශ්‍ය වෙන නියෝජ්‍ය අමාත්‍යවරු පත් කරනවා ඒකට අවශ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරු පත් කරලා මේ රට නේද ආපසු හරවන්න බැරි තරමේ ජයග්‍රහණයෙන් සඳහා අපි මෙහෙවනවා ජයග්‍රහණ ලබා දෙනවා එහෙනම් ඒකට අවශ්‍ය වෙන්නේ අන් කවරක්වත් නෙවෙයි දැන් අපිට අවශ්‍ය මොකද්ද අන්නේ ජනාධිපති වරුන්දි ලබා දී තිබෙන ජනවරමට නැත්නම් අපේ අපේක්ෂාවන්ට අපේ අරමුණු ජයග්‍රහණ සඳහා මෙහෙවීම සඳහා ශක්තියක් වෙන දායකත්වයක් ලබා දෙන පාර්ලිමේන්තුව අද අපිට අවශ්‍යයි අද අවශ්‍ය වී තිබෙන වෙන කිසිවක් නෙවෙයි බලවත් ආණ්ඩුවක් සමහර අය වෙන වෙන කතා කියනවා අද වුණ මොකද්ද අද මේ රට අවශ්‍යයි මේ සකස් කළ තියෙන න්‍යාය පත්‍රය මේ සකස් කළ තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා බලවත් ආණ්ඩුවක් ඕන බලවත් ආණ්ඩුවක් සෑම අතින්ම බලවත් ආණ්ඩුවක් පාර්ලිමේන්තුවෙන් ප්‍රමාණෙන් බලවත් වෙන්න ඕන පාර්ලිමේන්තු නියෝජනය කරන කණ්ඩායමෙන් ගුණාංගවලින් බලවත් වෙන්න ඕන පාර්ලිමේන්තු නියෝජනය කරන කණ්ඩායම අවංකභාවයෙන් බලවත් වෙන්න ඕන පාර්ලිමේන්තු නියෝජනය කරන කණ්ඩායම අදුෂිතභාවයෙන් බලවත් වෙන්න ඕන පාර්ලිමේන්තු නියෝජනය කරන කණ්ඩායම අධිෂ්ඨානශීලීත්වයෙන් බලවත් වෙන්න ඕන අන්නෙවනි හැම අතින්ම බලවත් ආණ්ඩුවක් අපි නොවැම්බර් මාසේ 14 වෙනිදා ගොඩනගමු ඒ වෙනුවෙන් සිදු වෙන එකතු වෙමු පෙළගැහෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා හෝමි ස්තුති හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි